සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත औषध हा उपकरण बिलदी गणीमेदी सिधुन दूषण प्रबल गटलुक्व जनपति पवसाई मणकलपूर्सियोन देवस्थान अगमति निरीक्षण यट खलमेटी हाणिबू धीवर यात्रा सदहा वंदी इंदिया वेताप्य कड़ावटी मेन पहलुस दिनकु जीवित क्षेत्र औषध हा उपकरण बिलदी गणीमेदी सिधुन दूषण सौख्य क्षेत्रीय प्रबल गटलुक पवतन बव जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमा पवसनवा मणंपिटिये पेवति उत्सववस्थावक अमतमिन जनाधिपतिमा मेम अदहस पलकला मणंपिटिय ग्रामीय आयुर्वेद रोहले दीर्घकालीन अडुपाडुवक पेवति नव बाट्टु संकीर्णयक इदिकर एय विवृत किरीम ईये सिधु किरुणे जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे प्रधानत्वेन मेम बाट्टु संकीर्णय सदहा व्यय कर ऐति मुदल रुपया लक्ष 165ක් एंदन 28කින් समन्वित बाट्टु संकीर्णय बाहिर रोगी प्रतिकार अंशयक ऐतुलु सियलु पहसुकम वलिन समन्वित वनवा समरु फलकय निरावरणय कर नव बाट्टु संकीर्णय विवृत कल जनाधिपतितुमा एहि निरीक्षण चारिकावकद निरत वुणा එහිදී උත්සව සභාවැමතු ජනාධිපතිතුමා සඳහන් කළේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය ඉහළ වටිනාකමකින් සමන්විත බවයි ආයුර්වේද වෛද්‍යවරයා දූෂිතෙක් නොවේ ඒ වගේම ආයුර්වේද රෝහල්ල දූෂණය කියන එක අහන්න තාම අඩුයි මගේ කනටන් එහෙම වැටලා නැහැ බටහිර වෛද්‍ය ක්‍රමය ගත්තාම පිට රටින් ගේන ඖෂධවල තත්ත්වය ගත්තාම උසස් ප්‍රමිතිය ගුණාත්මකභාවය බාල ඖෂධ මේ විදිහට නොඑක ආකාරයෙන් බෙදෙනවා ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්ම කියනවා අපේ ඖෂධ ශ්‍රේණි වශයෙන් තිබෙනවා එකම ඖෂධේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දූෂිත බව වැඩි වෛද්‍යරු ඉතාමත් හොඳයි ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකේම රටවල් වල බටහිර ඖෂධවල පසුබිම දූෂිත පසුබිමක් තිබෙන ලෝකේ තිබෙන ජාවාරම් කීපයක් තිබෙනවා එකක් ආයුධ ජාවාරම මද්ද්‍රව්‍ය ජාවාරම බටහිර ඖෂධ ජාවාරම ඒවත් ජාවාරම් බටහිර වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ ගන්න ගියාම හැම වෙලෙම දූෂණය පිටිපස්සේ තිබෙනවා අති විශාල ධනස්කන්ධයක් ආණ්ඩුවක් විදිහට වියදම් කරනවා කිසිම වෙලාවක බටහිර ඖෂධ ගැනීමේදී තියෙන ප්‍රශ්න නව අධි තාක්ෂණික උපකරණ ගැනීමේදී තිබෙන ප්‍රශ්න අපි ආයුර්වේදයේදී අහන්නේ නැහැ ආයුර්වේදයේ දූෂණෙන් තොරයි පිරිසිදු බවක් තිබෙනවා ඒකේ ගෞරවය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ටයි මේ අතර ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට ප්‍රතිලාභ බෙදා දීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම ප්‍රතිලාභ ලබා දීම ක්‍රියාත්මක කෙරුණේ පිබිදෙම පොළොන්නරුව වැඩසටහන යටතේ. දහම් පාසල් සහ පෙර පාසල් සඳහා මේස පුටු ප්‍රදානය අඩුවදෑම්ලාභී පවුල් වෙනුවෙන් ඉදි කෙරුණු නිවාස 63ක් නිවාසලාභීන් වෙත පවරා දීමද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරුණා. සංචාරක ආකර්ෂණයේ සහිත ස්ථානවල වෙළඳාමේ නිරත වෙළඳුන්ට ජංගම අලෙවි කුටි ලබා දීම බෝට්ටු සහ දීවර ආම්පන්න ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණේ මීට අමතරවයි පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සිවුන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නත්තලට පෙර අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා එම ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන ආකාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා මේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්න නත්තලට පෙර මේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් දැනුම් දීලා තියෙනවා නත්තලට පෙර මේ ගොඩනැගිල්ල අවසන් කරන්න අපි බලාපොරොත්තු දේවස්ථානයට මේ පල්ලියට අයත් තුවාල වූ අය ගැන ඒ පවුල් ගැන සොයා බලන්න මම පැමිණියා අපේ පියතුමා පූජකතුමා ඒ ගැනත් වාර්තාවක් දීලා තියෙනවා දැන්ට ආණ්ඩුවෙන් ගියුතු වැඩ කොටස සිදු වෙලා තියෙනවා විශේෂයෙන්ම මේ පල්ලියට ආණ්ඩුවේ ආයතන නිලධාරීන් ප්‍රශ්නයක් වෙනවා නම් මම දැන් කොළඹට ගිහින් ඒක අදාළ අමාත්‍යාංශ වලින් සාකච්ඡා කරනවා දැනට පියතුමාට දැනුම් දුන්නා අපි අරගෙන තියෙන සම්පූර්ණ පියවර මම බැලුවා ඒක ඒ අනුව මාධ්‍යටත් රටටත් දැනුම් දෙන්නම් කියලා දැනට මියගිය පුද්ගලයන් වෙනුවෙන් අපි රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයට වන්දි මුදල් වල පළවෙනි වටය ගෙවලා තිබෙනවා මේ අනුව මියගිය පුද්ගලයන් 189 දෙනෙක් වෙනුවෙන්
රුපියල් මිලියන 185ක වන්දි මුදලක් ගෙවා තියෙනවා. ඒ වෙනස පොඩ්ඩක් තියෙන්නේ සමහර අය විදේශිකයන් නිසා හඳුනාගෙන නැති අයත් ඉන්නවා. තුවාල ලැබූ පුද්ගලයන් 403 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක් අපි දැන් ගෙවලා තිබෙනවා. දැන් මේට අමතරව වන්දි ගෙවන්න උවමනා නම් ඒක ගෙවන්නත් අපි ලෑස්ති. ඒ පුද්ගලයා දිහා බලලා ඒ තීරණය ගන්න තියෙන්නේ හානිපූර්ණ කාර්යාලයක ස්වාධීන කාර්යාලයකට බාර දීලා තියෙනවා. මීට වැඩිපුර වන්දි ගෙවිය යුතු කවුද කියලා හොයලා ඒ අයට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය අපිට දැනුම් දුන්නාම රජයෙන් ඒ මුදල් ගෙවන්නට බලාපොරොත්තු වෙනවා. දැනට රෝහල් ගත වී සිටින්නන්ට විදේශ ප්‍රතිකාර වමනා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දෙනවා නම් ඒ පිළිබඳව අපි ක්‍රියා කරන්න ලෑස්ති. පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් අසරණභාවයට පත් දෙමව්පියෝ නැතුව ළමයි 33 දෙනෙක් රැක බලා ගැනීමට හවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපි බාර අරමුදලක් ආරම්භ කරන්න ඉන්නවා. හානියට පත් දේපළ වලටත් අපි දැන් වන්දි ගෙවන්නට ක්‍රියා කරගෙන යනවා. පළමුවෙන්ම මේ පල්ලි තුන අලුතෙන් හදන්න අපි ක්‍රියා කරනවා. මඩකලපුව සියුන් දේවස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දේවස්ථානයේ පූජකතුමන් සමග එහි වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. අප්‍රේල් 21 වන දින එළවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍ය බව අමාත්‍ය පාටලී චම්පික රණමක මහතා පවසනවා. සුඛිත පුරවර ව්‍යාපෘති යටතේ සංවර්ධනය කෙරුණු තඹුත්තේගම පොදු විලඳ සංකීර්ණයේ විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුඛිත පුරවර ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මතයි මෙම සංවර්ධන කටයුතු සිදු කෙරුණේ. ගොඩනැගිල්ලේ බිම් මහල කඩකාමර අටකින් සමන්විත වන අතර දෙවන මහලේ තලාව ප්‍රාදේශීය සභාව විස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන මහල ශ්‍රවණාගාරයකින් සමන්විත වනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 73ක්. මහජන නියෝජිතින් සහ රාජ්‍ය නිලධාරීන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මිනිස්සු ඉස්සරණම් කරේ සමාජ සාධාරණත්වය ඉල්ල කැරලි ගහන එක. නමුත් අද දනව්ගත් ළමයි කරන්නේ බොලාම කරගන්නilla ඔය රට ඕන විදියට කියලා ඒගොල්ලෝ රට යනවා. අද ලක්ෂ 30ක් පිට රට. මේකෙන් දස ලක්ෂයක් නිපුණතාවයේ තියෙන අය. ඉදිරි කාලෙදී මේ දස ලක්ෂය 20 ලක්ෂයක් වෙනවා ඊළඟ අවුරුදු 10යි. අපි මේ රට ඉන්න හිතෙන තැනක් බවට පත් කරගත්තේ නැත්තම් මේ රටේ එක 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 නැවත කා කොටා ගන්නා යුගයක් ඇති කරගත්තොත් මේ රට දාල යන එක තමයි වෙන්නේ. ඒක නිසා සෑම දේශපාලඥයෙකුටම සෑම කෙනෙකුටම වක්කීමක් තියෙනවා මේ හදාගත්ත රට මෙතනින් එහාට ගෙනියන්න. රටේ විවෘත නැවිච්ච ප්‍රදේශ විවෘත කරන්න. විවෘත කිරීම තුළින් අපිට ශක්තිමත් ආර්ථිකයකට මඟ පාද ගන්න. සිංහල රජවරු රට දෙපැත්තකින් විවෘත කළා. ගෝකන්න ත්‍රිකුණාමලෙන් සියම් දේශයට බුරුමයට ඒ ප්‍රදේශයට රට විවෘත කළා. මේ පැත්තෙන් මාන්තොටින් ඉන්දියාවට අරාබියට යුරෝපයට රට විවෘත කළා. අනුරාධපුරයේ මැද්දේ ඉඳන් වෙළඳ නගරයක් හැටියට පවත්වාගෙන ගියා. නමුත් අද මේ රටේ විවෘත වෙලා තියෙන්නේ බටහිර පැත්ත විතරයි. අපි නැගෙනහිර විවෘත කරන්න ඕනේ. නැගෙනහිර විවෘත කළා තායිලන්තය, මධ්‍ය ආසියාව, චීනය ඒ කලාපයටම රට අපි විවෘත කරගත්තොත් ඉබේම මේ දෙපැත්තම වෙළඳ හුලඟෙන් අනුරාධපුරයේ ඉහළට ගෙනියන්න අපිට පුළුවන්. මේ රටට අද අවශ්‍යයි එදිනෙදා වේල පිරිමහ ගන්න කීයක් හරි බෙදා දෙන බෙදුම් මානසිකත්වයේ නෙවෙයි, ඒ වගේම ජනතාවගේ තියෙන උනේ යැපුම් මානසිකත්වයේ නෙවෙයි, කීයක් හරි ආණ්ඩුවෙන් අරගන්න බලන මානසිකත්වයේ නෙවෙයි, දෙපයින් නැගී ඉඳලා රට කරවන මානසිකත්වයේ. කන්දසුරි දුන්ගේ පිහිටපතා පැවැත්වෙන කතරගම ඇසළ මංගලයේ සියලු තොරතුරු ගෙනීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. එහි නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. කතරගම ඇසළ මංගලයේ ලබන 3 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන්නේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. 16 වනදා පැවැත්වෙන අවසන් මහා පෙරහැර ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මෙම ඇසළ මංගල්‍යයට සමගාමීව ආරම්භ වී ඇති පාදයාත්‍රාවේ අද දිනේ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත චතුර සමරකෝන්. අභියෝග සහ බාධක කියන්නේ ජීවිතේ ජයගත යුතුම දේවල්. ඒ තමයි ජීවිතේ අභියෝග සහ බාධක එන තරමට ජීවිතේ ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ සුන්දර වෙනවා. ඒ වගේම තමයි මේ පාදයාත්‍රාවේ යෙදෙන මේ සියලු දෙනාටම තරණය කළ යුතු ජයගත යුතු අභියෝග සහ
බාධක විශාල ප්‍රමාණයක් මේ ගමනේදී හමු වෙනවා. වඩ දුර්ග එවැගේම ජල දුර්ග පසු කරමින් ඔවුන් මේ ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී ඊයේ රාත්‍රිය ඔවුන් ගත කළ කුබුකන් ඔය ආශ්‍රිත ප්‍රදේශයේදී නවාතැන විදිහට යොදා ගනිමින් ඉන් අනතුරුව අද උදෑසන මේ ඔබට දක්නට ලැබෙන්නේ කුබුකන් ඔය තරණය කරමින් ඔවුන් ගමන් කරනවා ගොඩබිම් මාර්ගය සඳහා ගමන් කිරීමට. ඒ වගේම තමයි ඔබට මේ මගේ පසුපසින් පෙනෙන ඉවුර තමයි නැගෙනහිර පළාතට ඈත් වෙන කොටස. ඉන් අනතුරුව මේ ගඟ තරණය කළාට පස්සේ ඔවුන් ප්‍රවේශ වෙන ගොඩබිම් මාර්ගය ඈත් වෙනවා දකුණු පළාතට. අපි සඳහන් කළොත් නැගෙනහිර පළාතත් දකුණු පළාතත් මායිම් වෙන ස්ථානේ තමයි මේ කුබුකන් ඔය. මේ ඔය තරණය කළාට පස්සේ ඔවුන් ප්‍රවේශ වෙන්නේ දකුණු පළාතට. ඉන් අනතුරුව ගොඩබිම් මාර්ගය ඔස්සේ ඔවුන් ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා අද දවසේදී ලිංතුන ප්‍රදේශයේ දක්වා. මේ යන ගමන් මඟ තුලදී අපිට දක්නට ලැබුණා විශේෂයෙන්ම අලි ඇතුන් දිවියන් වලසුන් වගේම නයින් පොළඟුන් වැනි සතුන් මේ ගමන් කරන ජනතාවට යම් ආකාරයක අභියෝගයක් වුණා. හැබැයි ඒ කිසිම ආකාරකින් ඔවුන්ට මේ කිසිම දෙයක් බාධාවක්වත් ඒ වගේම තමයි ඔවුන්ට උපද්‍රවයක්වත් සිදුවන්නේ නැහැ. මොකද ඔවුන් සතුන්ට ආදරේ, ඔවුන් වනයට ආදරේ. ඔවුන් මේ සිදු කරන්නේ වනයටත් ආදරේ කරන ගමන්, වනසීවපාවුන්ටත් ආදරේ කරන ගමන්, කඳ සුරඳුන්ගේ ආශිර්වාදේ ලබා ගන්නට යන ගමන. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ එක්තරා අන්දමක පරිසර වන්දනාවක් සිදු කරමින් දෙවියන් වන්දනා කිරීමට යන ගමනක් නිසා ඔවුන්ට දෙවියන්ගේ ආශිර්වාදයේ ස්වභාව ධර්මයේ ආශිර්වාදේ ලැබෙනවා කියන විශ්වාසයෙන් තමයි ගමන් කරන්නේ. ඔබට මේ පෙනෙන්නේ කුඩා දරුවන්, ඒ වගේම වැඩිහිටි පිරිස තමන්ගේ අත දරුවන් අරගෙන මේ යන්නේ දෙවියන් කෙරෙහි තිබෙන භක්තිය, ශ්‍රද්ධාව නිසා මේ දෙවියන් වන්දනා කරන්නට. මේ යන ගමන් මඟ තුලදී තවත් සුන්දර වගේම අභියෝගාත්මක බොහෝ දේ ඉදිරියේදී අපිට හමු වන්න පුළුවන්. අපි බලාපොරොත්තු වන ITN ඔස්සේ මේ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත අරගෙන එන්නට ITN වෙනුවෙන් ගෑන් සංජය සුරේෂ් වේලාරත්න සමග මම චතුර සමරකොන් කුබුකන් ඔය ප්‍රදේශයේ සිට. ශ්‍රීරෝධ රත රිදුරන්ගේ සංගම් එකමතුව ඔවුන්ගේ වෘත්තිමය ගැටළු පිළිබඳ ලිපියක් මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට පිළිගැන්වීම සිදු කළා. ඒ මල්වතු මහා විහාරයේදී ත්‍රිරෝද රත රියදුරන් එක්ව ත්‍රිරෝද කැබිනට්ටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ එක්සත්ව එකමගක එකමුතු මිනිමුතු පරදයි යන තේමාව යටතේ එම සංගම් සමාජිකයනුයි මෙසේ මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදකීම සිදු කළේ. මේ අතර එම සංගමයේ අස්කිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ හමු වීමටද කටයුතු කළා. මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමෙන් තම ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. වසර 40කට වඩා මේ ත්‍රිරෝද ශ්‍රේෂ්ඨයට ආලෝකයක් ලැබුණේ නැහැ. කිසි කෙනෙකුට බරක් නැතුව ඒ ත්‍රිරෝද රත ලක්ෂ 14 සමාජිකව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ජනතාවට හරියට අගෞරව කරනවා ත්‍රිරෝද රත කාර්යය කියලා. ඒ නිසා ඒ ත්‍රිරෝද රත මහත්වරු එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් පාර්ට් එකක් හදන්න අපි සමස්ත කමිටුවක් අපි හදලා තියෙනවා. මේ සියලුම සංවිධානවල නායකයෝ ඒ කමිටුවේ ප්‍රධාන සමාජිකයින්. හුංගම කලමැටියේ දීවර වරායේ පසුගියදා ඇති වූ ගින්නින් හානියට පත් බෝට්ටු සඳහා වන්දි ලබා දීමේ යෝජනාව කැබිනට් අනුමැතියට යොමු කර ඇති බව රාජ්‍ය මාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. කලමැටියේ දීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙතෙන්ට ඇවිල්ලා ඒ විනාශ වෙච්ච බෝට්ටු 20ත් අර්ධහානි වෙච්ච බෝට්ටු 7ත් ඒ දැල්ලාම් පන්නත් සියලුම දේ ගැන අපි වාර්තාවක් ගත්තා. මේ අහිංසක දුප්පත් දිවර ගම්මානයේ ජීවත් වෙන ජනතාව ඒ දිවර බෝට්ටු විතරක් නෙවෙයි දිවර බෝට්ටු යනවා 3 දෙනෙක් යනවා ගැණියෝ. ඒ ගැණියෝ පවුල් දන් අසරණ තත්ත්වයට පත්ලා තියෙනවා. අද 3400ක් මේ ස්ථානට පැමිණිලා මට මේ ගැන පැමිණිලි කරා. ඉතින් මේ ගම්මානයේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ලබන සතියේ අපේ ගරු කැබිනට් ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා අගමැතිතුමාටත් ඉදිරිපත් කරලා සහන ටික මේ යාත්‍රා ටික ලබා දෙන්න මම කටයුතු කරන්න හානීටපත් බෝට්ටු සඳහා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් තක්සේරු කර තිබෙනවා. කලමැටිය දීවර වරාය නිරීක්ෂණය කළ ඒ මහතා දීවරින් සමගද අදහස් හුවමාරු කරගත්තා. ඉන්පසුව දීවර ප්‍රජාශාලාවේ පැවති රැස්වීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා එක් වුණා. දීවරින් මුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් කරුණු රසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. මහදන පැමිණිලි කළමනාකරණ පද්ධතිය මගින් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව කතානායක කරු ජයසූරි මහතා පවසනවා. මහදන පැමිණිලි කළමනාකරණ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මෙම ජාලගත මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ඊයේ හඳුන්වා දුන්නා.
වඩාත් විශ්වසනීය වූත් ස්වාධීන වූත් වෘත්තීමය පොලිස් සේවාවක් තුළින් නිරුපාදෘත සාමකාමී සමාජයක් ගොඩනැංවීම මෙහි අරමුණයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හැනා සිංග සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී සරත් ඩෑෂ් ජාතික පොලිස් කොමිසමේ සභාපති KWE කරලියද්ද සහ වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2015 මේ රටේ ජනතා වරමක් දීලා බලාපොරොත්තු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය කැටි කිරීම. රාජ්‍යකරණයේදී දේශපාලනය කරු සමාජය වෙනස් ගන්න පොලිසිය රාජ්‍ය සේවය අධිකරණය එවාගේ දේවල් සම්පූර්ණයෙන්ම නිර්දේශ පාලනය කරන්න. ඒ අතින් අපිට උගාද්දුවට සාර්ථකයක් ලබන්න පුළුවන් වුණා. අපි පොලිසිය ගැන කතා කරනකොට පොලිස් නිලධාරීන් අනික් තමන්ගේ සේවය පෑ 24 වැඩ කරන නිලධාරීන් කොටසක්. එයාගේ සේවය අපි අගය කළ යුතුයි. මේ රට ජනතාවට අපි පොරොන්දු වුණේ අනේ ස්වාධීන සේවයක් ලබා දෙන්න. විවිධ හේතුන් මත මේ පැමිණිලි බාර ගැනීමේදී ප්‍රමාද වූ අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ජනතාව අපහසුතාවයටපත් වූ අවස්ථා තියෙනවා. මෙන්න මේවට මම හිතන්නේ අද අපි ජීවත් කරන ක්‍රමවේදය තුළ අපිට තාමත්ම කාර්යක්ෂම සේවයක් ලබා ගන්න පුළුවන් වෙයි. අවසානයේදී අපිට වර්තමාන ලෝකයේ දකින ඒ පූර්ණ කාර්යක්ෂම භාවය අපිට ලබා ගන්න පුළුවන්. ජාතික මද්‍රව්‍ය නිවාරණ සතියේ වෙනුවෙන් පාසල් මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවලදී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. මද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයේ මුල් කරගනිමිනුයි මද්‍රව්‍ය නිවාරණ සතිය ආරම්භ කෙරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මද්‍රව්‍ය නිවාරණ සතිය තුළ විවිධ ශ්‍රේෂ්ඨ ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ මෙහෙවීමෙන් ගම්පහ දිස්ත්‍රික් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාවට නැඹුණේ අත්තනගල්ල ප්‍රදේශයේදී. මත්තුව දුරට ගොදුරුවන් පුනරුත්ථාපනය කිරීමේදී අනුගමනය කෙරෙන වැඩපිළිවෙල හා ඊට ජනතාව ලබා දිය යුතු දායකත්වය පිළිබඳ මෙහිදී දැනුවත් කිරීම සිදු කෙරුණා. පොල්ගහවෙල පොලිසිය හා ප්‍රාදේශීය සභාව සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කළ මත් නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන පොල්ගහවෙල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. රාජ්‍ය නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ද ඊට එක්ව සිටියා. මද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පැවැත්වුණේ මීගමෝ පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේදී. මීගමෝ දීවර පාසලේ ගුරුපාලිකාවන් මෙන්ම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද ඊට එක්ව සිටියා. මේ අතර මද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩසටහනෙහි අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන පළමුවනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කළ ක්‍රීඩකයන්ගේ හැකියාව සහ දැනුම ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සමීප කිරීමේ වැඩපිළිවෙලක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනටදී ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉදිරිපිට ආසියාවේ ක්‍රීඩාවෙන් ප්‍රමුඛයා කරවීම සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අරගෙන දීලා ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සඳහා වැඩියෙන් කාලය ගන්න මොහොතක් මේ. ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තිය මගින් පළමුවෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව පුංචි ළමයගේ ඉඳලා වැඩිමහල් අපේ දෙමව්පියන් දක්වා ඒ සියලු දෙනාම ක්‍රීඩාවට යොමු කිරීම. ක්‍රීඩාව කරන ක්‍රීඩාව ප්‍රගුණ කරලා තියෙන ක්‍රීඩකයෙකුට හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම අවස්ථාවක් ලබා දෙන්න ක්‍රීඩා පුහුණුව සඳහා ආයතන නිර්මාණය කරන්න. ඒකට අවශ්‍ය කරන අඩු පොලිය මත ණය මුදල් ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එතකොට මේ ක්‍රීඩා ප්‍රතිපත්තිය ඉබේම ගම තුල නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් ක්‍රීඩා පුවත්. එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුළු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා. මානසික වශයෙන් සිදු වූ පසුබෑම තරගයේ පරාජයට හේතු වූ බව කණ්ඩායමේ නායක දිමුත් කරුණරත්න තරගෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියා. එංගලන්තයේ චෙස්ටර්ලී ස්ට්‍රීට් හිදී පැවති තරගයේ කාසියේ වාසි දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටේට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියා. අනුතුරුව පිටේට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු කුසල් ජනිත් පෙරේරා සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සමත්තාවක් ගොඩනැගුවා.
අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 30 බැගින් ඉනිමට එක්කලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට දකුණු අප්‍රිකා වේගපන්දු බල ඇණිය ඉඩක් ලබා දුන්නේ නැහැ. ආරම්භක ප්‍රතිකරුවන් මෙන්ම මැදපෙළ ප්‍රතිකරුවන්ගේද වගකීම් බිරිත තරග රටාව මෙම තරගයේදී නැවත නිරූපණය වුණා. කණ්ඩායමේ අවසන් කඩලු 5 ලකුණු 92ක් තුලදී දවා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවි ලබගත හැකි වුණේ ලකුණු 203ක් පමණයි. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ක්‍රිස් මොරිස් සහ ඩිවෙන් ප්‍රිටෝරියස් කඩලු 3 බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටිට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 31කදී බිඳ වැටුණා. ක්වින්ටන් ඩිකොක් ලකුණු 15යි. අනතුරුව පිටිට පිවිසි නායක ෆෆ් ඩුප්ලෙසිස් හෂිම් අම්ලා සමග එක්ව දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණ ඉලක්ක කරා රැගෙන ගියා. ෆෆ් ඩුප්ලෙසිස් නොදවි ලකුණු 96ක් ඉනිමට එක්කලා. ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු 37යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් ප්‍රස් කළා. ඒගොල්ලෝ ගොඩක් කාලයට අපිට පින් වර්ධි කරගන්න පුළුවන් තරම් ඒගොල්ලෝ ෆීල්ඩ් එක ළඟට ගෙනල්ලා ප්‍රෙෂර් එක බිල් කරා. මේ ප්‍රෙෂර් එක අපිට හෑන්ඩල් කරන්න හම්බුන්නේ නැහැ. මම හිතන්නේ මේ මැද ඉන්න පිටිකරුව දැනගන්න ඕනේ. මේ වෙලාවදී පාරක් දෙකක් ගහලා ෆීල්ඩ් එක පස්සට දාගන්නවද කැල්කියුලේට් කරලා ඒක දැනගන්න ඕනේ කරන්න. ඒ දේ වුණේ නැහැ. අපි නිකන් ඇඩිෂනල් ප්‍රෙෂර් එකක් දාගත්ත. මම හිතන්නේ එතන ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හැමෝම ගොඩක් කල් ක්‍රීඩා කරලා තිනවා රටට. ඒ වගේ ප්‍රෙෂර් එකක් හම්බුනම මොනවද ගහන්න පුළුවන් ෂොට්ස් කියලා ඒගොල්ලන් ටග් ගාලා එක් තීරණ ගන්න තිබ්බ. ඒකදී මයින්ඩ් එකේ හිටියේ ක්‍රීඩා කරද්දී ඒක තමයි මම හිතන්නේ අපිට පරාජයට හේතුව. නුවන් ප්‍රදීප්ගේ තාත්තා මම හිතන්නේ පැපොල ඇදලා තින්නේ තාම දන්නේ නැහැ හරියට කොච්චර දවසක් ඇයිද සූ අතර ලද ඩොක්ටර් අපිට රිසල්ට් එක දෙනවා එහෙන් බල්ලා ඔකට මැච් දෙක ක්‍රීඩා කරන්න බැරි වුණොත් සමහරකට අපි තීරණයක් ගන්නේ මොකද කරන්න කියලා. ඒ සමගින් දිවපුවත් අවසන් වෙනවා. පස්වරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.com